මොකද මේ නෑ නෑ මට හෙට යමාරුවක් නෑ යංගෝ මොකද උනේ මම පුතාලා එනවා දන්නවනම් යන්නෙත් නෑ එළියට මොකද අපේ මහත්තයා උනේ මට අමාරුවක් නෑ යංගෝ ගෙට මට හිටගෙන ඉඳ අමාරුයි හරි යංගෝ යා उच्चर अंडन रुक्षित सिद्धुने मुखदम हत्या हरियट में दाल एंड बरकी दालागे मट हिते हामी ने हरी पेटलीला महत्या ओए वायस ज्ञान लमाय पीड़ लमाय पेटल नमाय किए ये तरह इतने हितान नोड़ दिया अपने में ही नहीं नहीं सुमित्रा एक ए हितान दिया तीनों අනේ කවුද දන්නේ මොන જાතිය කෙනෙක් එක්ක පැටලිලාද කියලා ඔල්ලන්ට කෙල්ලන්ට ඕන ඕනේ විදිහට පැටලෙන්න දෙන්න බෑ හාමිනේ මොකද මේ ළමයා ගැන අපිට ලොකු වගකීමක් තියෙනවා ළමයා අඩ අඩ ආපු විදිහට නම් මොකක් හරි පළහිලව්වක් තියෙන්න ඕනේ හරි එමින් සර හොයලා බලමුකෝ කින්ද බන්ද කියලා लंगुनाट पसे पार दाले हितट अमार दंडक अम्म हितन वद अपे रुक्षिमे यागे आदर लेसी दाले එහෙම දෙයකුත් තියනවා තමයි මං ඉතින් ආදරෙන් ඇහුවොත් නම් නොකින් එකක් නෑ තමයි ඒක තමයි මාත් හිතුවේ මේ දුව හිමින් සැරේ යාප්වෙන් අහගන්නකෝ නංගි මාව විශ්වාස කරලා කියන දේවල් මං අනිත් අයට කියන එක හරිද මන්දා දුව තාම හිතනවද ඒ දරුවා පොඩි ළමෙක් කියලා ඈ දුව එකක් මතක තියාගන්න ඕනේ මොකද්ද තාත්තේ දුව දැන් අපේ පවුලේ වගකීතු කෙනෙක් ඒ හින්දා දුවට ඉස්සර හිතපු විදිහට දැන් හිතන්න බෑ අපේ පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම දුවට අයිතියක් තියෙනවා ඒකට මැදිහත් වෙලා ඒ ප්‍රශ්නේ බේරුමක් කරන්න ඒක හින්දා මේ සිද්ධුනේ මොකද්ද කියන එක දූ අපිට තේරුම් කරලා දෙන්න ඕනේ. අනික අපි ළමයට කරන්නේ හොඳක්. මගේ මල්ලිගේ දුව මේ ගෙදර ඉඳලා එහාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි කොහොමද මහත්තයා මගේ මල්ලිට මූණ දෙන්නේ? අම්මා කියන කතාවත් ඇත්ත. මං හිමින් සීරුවේ නගී මේ ගැන අහලා බලන්න. හැබැයි යම එක දෙයක් මම මොනව නංගිගෙන් අහගෙන ආවත් එයාගේ හිත කැඩෙන්නේ නැති වෙන්න අපි වැඩ කරන්න ඕනේ. දුවට පුළුවන් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් එයාගේ හිත හදලා අවශ්‍ය දේ කරන්න. ඔව් දුව වයසක අපිට වැඩිය තරුණ දුවලට ඔය දරුව ඇත්ත කියනවා. හරි අම්මේ. මං හිමින් සැරේ නංගිගෙන් මේක අහලා බලන්න. हो पुते होया खलबल नो भी हिमिंग हल बल को अभी तो हेम देट वड़ा ताते तब हितान लुक प्रश्न आगती है प्रश्न आग ये मुकद दू गमे हेमोम बोन वतुर ने अपे पड़ी हम द्रोत बोनी आलू प्यास දැන් සුමුදු මල් සෝඳක්ත සමගින් සඳට අපි ලං වෙලා රාහුල් හාමුදුරුවනේ සුමුද රාහුල් හාමුදුරුවනේ නන්දිපාල කොහෙද ඔබ වහන්සේ බැහැරද්ද
मम्मी तेपल कंतूर उठ गया लियुंग वगे अति बतेपल कराने मुकद तकानिया मटाव मट रेडी मटक युवागी मम दान नंदीपाल मुकट करद्र विन मट ताम मगे वेड करगा पुलवा अपीट आरची पहुगी दवासक पारे लोकु गिनी के लिया कुनालु नेद गिनी के लिया हेमाय एहना मुकाकारी उत्सव यत्ती बुनाद नै नै आपे हम दुरने हेमदे आगे ने वे मामा किया ने एहना नंदीपाल किया ने कोहमदे आगे ने वहाँ से मैं उनके केरू में कटो दून नालू पाना नहीं थी एंड नंदीपाल तो वागे दिया कुं काउंड क्यों काउंड हाम दुरोने ये वागे दिया नोकी अन्ने मुलु गममा का तागरान्ने वहाँ से एक विक्रम एक है कहने कुटे पहाड़ देने के विक्रम एक पेन्ने को हम उधर नंदीपाल ऐतर मामा काटा पहाड़ दूने ने කෙනෙක්ගේ ජීවිතේ බේරගන්න ඒ පුජ්‍යලයාගේ නිලයක් අල්ලලා අඩපණ කළා විතරයි. හොඳ වැඩේ හාමුදුරුවනේ එහෙම තමයි කරන්න ඕන. නෑ නන්දිපාල. ඒක කීයටවත් හොඳ වැඩක් නෙවෙයි. එහෙමයි. ඒත් ඒ වෙලාවේ මම එහෙම නොකළා නම් ඒ පුජ්‍යලයා තවත් පුජ්‍යලෙක්ගේ ජීවිතයකට හානි කරනවා. ඒකයි මං එහෙම කළේ. ඒ කොල්ලගේ තාත්තා ලොකු කෙරුමෙක්ලු නේද අපේ හාමුදුරුවනේ අනේ මොන ලොකු කන්ද හාමුදුරුව කරපු දේ හරියටම හරි කරපු දේ හරියටම හරියන්නේ ඒ පුජ්ජිරයා සාමාන්‍ය විදියට නැගිටලා ගියා නන්නේ නන්දිපාල ඇයි හාමුදුරුවනේ හරි 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 මේ ඒ කොල්ලට තාම නැගිට ගන්න බෑලු නේද අපේ හාමුදුරුවනේ මේ ඒ කොල්ලගේ තාත්තා ඇවිල්ලා හාමුදුරුවන්ට බැනලා ගියා කියලා ගමේවුන් කතා වෙනවා එහෙම සිද්ධියකුත් සිද්ධ වුණා තමයි ඉතින් ඕක බෙහෙත් කරලා සනീപ කරන්න බැරි දාමුදුරුවනේ බෑ කියලා දෙයක් නෑ නන්දිපාල හැබැයි ඒ වෙලාවේ මට ඒ පුජ්‍යලයාගේ අප්‍රාණිකත්වේ නැති කරන්න තිබුණා ඒකට මට ඉඩක් ලැබුණා නම් අවසර මේ හැබැයිට ඒ කොහොමද අපේ හාමුදුරුවනේ නිල සටන් ක්‍රමයි නිල වෙදකමයි එහෙම ආවට ගියාට කාටවත් කියලා දෙන්නේ නැහැ නන්දිපාල. ඒක නොගැලපෙන කෙනෙක් අතට ගියොත් හරිම භයානකයි. හාමුදුරුවෝ දන්නවනේ අපේ අපොච්ච ගැන. උක්ව ගුරුන්නාන්සේ. මං අහලා තියෙනවා. උන් දැත් ඔය නිල වෙදකම සම්බන්ධව හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මට ඉගෙන ගන්න බැරුණා. ඊට කලින් උන් ද මැරුණා. අපේ හාමුදුරුවනේ මම ආසයි මේ වෙදකම ඉගෙන ගන්න. අපරාධ නන්දිපාලට තිබුණේ අපොච්චගෙන් ඉගෙන ගන්න. ඉතින් අපේ හාමුදුරුවනේ මට උගන්වන්නකෝ අර වගේ ලෙඩක් හොඳ කරගන්නේ කොහොමද කියලා. උගන්වන්න නම් බැරි කමක් නැහැ. ඒත් මං ඊගෙන තව ටිකක් හිතන්න ඕනේ. අපේ හාමුදුරුවනේ මං ඕක ඉගෙන ගත්තා කියලා කිසි කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. ඉගෙන ගත්තයි කියලා වැඩි වෙන්නේ නැහනේ. කවදක හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේ. ඒකයි. මට පරක් වෙනවා නන්දිපාල මං ගිහිල්ලා එන්න රාහුල හාමුදුරුවෝ වැඩේට කොහොම හරි කැමති කරගත්තොත් මම ගොඩ බම්බරේ වැල්ලේ කැරකෙන්න තියනවා නම් හෙන ගැහුවත් කැරකවෙනවා සඳට අපි ලං වෙලා අපේ මහත්තයා මෙච්චර කාලයකට මට කිසි දෙයක් අහංගල නැහැ. ඒක නිසා මට ඇත්ත කියන්න.
මොකද්ද සිද්ධ උනේ? සිද්ධ වෙච්ච දේ තමයි මම නෝනට කිව්වේ. අපේ මහත්තයා හිතන්නේ ඒ කිව්ව දේ පිළිගන්න තරම් මම බබෙක් කියලාද? අපේ මහත්තයා හැරෙනකොට මම දන්නවා ඒ කිව්වේ ඇත්තක්ද බොරුවක්ද කියලා. බොරුවක් කිව්වනම් ඒ කිව්වේ ඇයි කියලා කියන්නත් මම දන්නවා. එහෙම එකේ අපේ මහත්තයාට මොකද වුනේ කියලා දැනගන්න මට අයිතියක් නැද්ද? මට උනේ මොකද්ද කියලා මට නෝනෙට කියන්න පුළුවන්. ඇයි ඉතින් කියන්න නැතු වෙන්නේ? කියන්න. කියන්න නෝනෙට කියන්න නම් ඒක මට පුළුවන්. ඒ වුණත් මේ අපේ පෝරිසාතය පිට ඉන්නේ ඉතින් එයා දැනගනයි කියලායි මට බය. ඒ කියන්නේ අපි මහත්තයර කවුරු හරි ගැහුවද? ඔය ඔය ඉතින් නෝනෙට දෙයක් කියන්නේ කොහොමද? ඔහොම කෑ ගන්නකොට කෑ ගහන්න නැතුව අපේ මහත්තයා කතා දෙකක් නැහැ කවුරු හරි අපේ මහත්තයර ගහලා තියෙනවා. ගැහුවම නෙමෙයි උමාව තල්ලු කළා. කවුද මේ ගමේ උන්ද? මේ ගමේ මිනිස්සු කවදාවත් මට එහෙම කරයි කියලා නෝන හිතනවද? එහෙනම් කවුද අපේ මහත්තයා අඳුරනවද ඒ කවුද කියලා? අර දවසක් මේ පැත්තේ කරගුණේ වාහනයක් අර ජීප් එකක්. දවසක් දෙකක් මේ පැත්තේ කරකුණා නම් තමයි. උන් ආපු වාහනේ මගේ ඇඟේ හැප්පෙන්න ගියා. මං ඒක ඇහුවයි කියලා මාව තල්ලු කළා. යකෝ මේ කරපු එවම දඬු කඩේ ගහන්න එපාය. කෑ ගහනවනේ මොකක් හරි කිව්වම. අපේ මහත්තයට මොකෙක් හරි අත ඉස්සුවට පස්සේ මට කටවහගෙන ඉන්න කියලාද කියන්නේ? මං කියන දේ තේරුම් ගන්න ඕනේ. දැන් ඕක අපේ දිලුම්ට ඇහුනොත් එහෙම මෙතන මොන ගිනි විජුම්බරයක් වෙයිද කවුද දන්නේ? එහෙමයි කියලා තාත්තට ගැහුවම පුතාට හංගලා හරියනවද? නෝනේ දිලුම් කියන්නේ දැන් අර ඉස්සර අපේ ගෙදර හිටපු අහිංසක පුතා නෙමෙයි. ඈ හමුදා පුහුණුවක් ලැබලා අවි පුහුණුවක් ලැබලා හමුදාවේ ඉන්න නිලධාරියෙක්. දිලුම් දැනගත්තොත් එහෙම මේක මේ ප්‍රශ්නේ මෙතනින් නවතින්නේ නැහැ. හේ වුණාට අපේ මහත්තයා මේකට නම් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. කරපෙවුන් අල්ලලා ගස් බැඳලා හැම ගහන්න ඕනේ. කලේ කවුද කින්ද මන්ද කියලා හොයාගන්න ඕනේ තමයි. හැබැයි මේ දේවල් කරන්න ඕනේ නීතිය. නීතියට පිටින් වැඩ කරන්න මං කැමති නැහැ නෝනේ. අනිකනෝනේ මේ ප්‍රශ්නේ පුතාගේ කන්ට නම් යන්න දෙන්න එපා. ගියොත් එහෙම මේක කොහෙන් කොහොම නවතීද කියලා පිතා ගන්නවත් බැහැ. එහෙම කියලා පුතාට කොහෙන් හරි ආරංචිනොත් එහෙම ඔන්න මට නම් කියන්න එන්න එපා. නෝනේ එකක් මතක තියාගන්න. දෙමව්පියන්ගේ ප්‍රශ්න දරුවන් පිට පටවන්න කිසිසේත්ම බෑ. දෙමව්පියෝ කියන්නේ තමන් ප්‍රශ්න දරාගෙන දරුවන්ව ප්‍රශ්න වලින් නිදහස් කරන අයට. එනිසා මට ගැහුවා නෙවෙයි මොනවා කළත් අපේ ප්‍රශ්න වලට පුතාව පටලවන්න උත්සාහ කරන්න එපා. එතකොට අපේ මහත්තයා හදන්නේ අනේ කමක් නැහැ පාඩුවිමුයි කියලා හිත හදාගන්නද? එහෙම හිත හදාගත්තත් කමක් නැහැ නෝනේ. අපට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. බැරි වෙලාවත් පුතා මේ ප්‍රශ්නෙට පැටලිලා විසඳගන්න බැරි අවුලක් සිද්ධ වුණොත් එහෙම වැරදිකාරයෝ දඬුවම් විඳ වාගේ නෙමෙයි අපිට මේකෙන් විඳවන්න සිද්ධ වෙනවා. අන්න ඒකත් නෝනේ හොඳට හිතේ තියාගත්තොත් හොඳයි.
नंदीपाल पुदुम उन्दे हामुद्रुनी नंदीपाल नील विदन गिशीम उमकमा मटत्क हितुना मिथन तीन वेन मुख खरीदिया मम क्या मे कथा पिटिपस्टी अरे सुभाष रण सिंह की मनुष्य ये मनुष्य कोहमदे हाँ नंदीपाल नंदीपाल की अच्छे हुदेन उत्साह कला नपुर हित मनुष्य बलहत्कार अभी कमी सुंग दीपाटी नति भव सुभाष रण सिंह धनगा हाँ राहुल नंदीपाल इतकोट मुखट दामे नंदीपाल निलगेन विस्तर नंदीपाल की अने तमंगे पियागे आभाषम देवल दी मट हित नंदीपाल मिथन करे बुरदी मालूबाने ये मनुष्याव समीपे कर्दी नीक नंदीपाल बारगने दुबोहंस की आने अपी नंदीपालगना उतट दंडवनव नंदीपाल के स्वभाव तेक् नंदीपाल ये वगे कुंतरा बार नुगने तमय हामुद्रुवनी राहुल मे वगे कटिउत कमुना सरल की आने मुखद राहुल कराने मम एक दहल इगन का नंदीपाल तेकम तम दहल इगन का हरियट हरि हामुद्रुवनी मगे नीलवेदन एक नंदीपाल उत्साह उपमाव तमंगे पेट हरवगत्तम पिल तुराने का हरम लेसी दुखदे हामुद्रुनी करा नंदीपाल मेक तवकिन अणतुराकर नंदीपाल वगे मनुष्य सुवकरण निल वितर उगण लिडकरण निल उगण्ड दलिपिहदेन्नी हामुद्रुवि ओबोहांसगे सितुविली वेडकरण विधियना नंदीपाल कौरवरी सुवकर Dialog per day home broadband router එක. දැන් GB 1ක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. ඔයා දන්නේ නැහැ. තාත්තා කරන විදිය තමයි හරිම විදිය. ඔයාට ඒක දැනෙන්න ඔයා තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. මම හිමේ